මම චරිත් ගුණසේකර මිස් ටීන් ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂක. ඉතින් අද දවසේ මම හිතන්නේ ලංකාවට සුවිශේෂී දවසක්. මොකද ලංකාවේ සහ නිරූපණ ශාස්ත්‍රයේ ප්‍රථම අවතාවර තමයි අපිට යවුන් සංචාරක රජින කිරුළ ලංකාවට හිමි වුණේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ තුලින් ලංකාවේ කඩාවැටලා තියෙන නිරූපණ ශාස්ත්‍රයත් ඒ වගේම සංචාරක ශාස්ත්‍රයත් යළි නගා සිටවන්නට. මොකද මේක ටුවරිසම් පිළිබඳව මේක නිරූපණ ශාස්ත්‍රයේ හම්බෙච්ච ක්‍රවුන් එකක් වගේම මේක සංචාරක පැත්තෙන් හම්බෙච්ච ක්‍රවුන් එකක්. ඉතින් නැවතත් මේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න අපිට කරන්න පුළුවන් උපරිම අපි දේ කරනවා. ඒ වගේම තමයි මේක ගහනාවල තමයි මේක පැවතුනේ. රටවල් 20ක් සහභාගී වෙලා තිබුණා. ඉතින් ඒකෙදි දැඩි තරඟකාරීත්වයකින් තමයි අපි මේ ක්‍රවුන් එක ගත්තේ. විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ නෙළුනි සෞන්දර්යයට. මොකද තරඟකාරියක් විදියට අය ඉතාමත් හැම දෙයක්ම ප්ලෑන් කරලා ඒ කරපු උද්‍යෝගින් සහ කැපවීමෙන් තමයි අපිට මෙවැනි ක්‍රවුන් එකක් මෙවැනි ජාත්‍යන්තර කිරුළක් අපිට හිමි කරගන්න පුළුවන් වුණේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා 2024 ජාත්‍යන්තර රූ රජින තරඟාවලිය අපේ ලංකාවට අපිට හම්බුණා වගේම 2024 ගන්නත් ඒ වගේම ජාත්‍යන්තර තරඟය අපි ලංකාවේ පවත්වන්නත් අපි මේ වෙනකොට කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ ඒ තුලින් ලංකාවේ ටුවරිසම් පැත්ත එහෙම නැත්නම් සංචාරක පැත්තෙන් අපිට ලොකු ඉදිරියක් සහ ලොකු ගමනක් යන්න පුළුවන් මේ කියන එක මම විශ්වාස කරනවා. ස්තුතියි. හරිද? මම නෙළුනි සෞන්දර්ය. මේ වසරේ තිබුණ යෝන් සංචාරක රූ රජින තරඟාවලිය ජයග්‍රහිකාව. ඉතින් අගෝස්තු 1 තමයි මම ලංකාවෙන් පිටත් වුණේ. එතකොට අගෝස්තු 20 තමයි අවසන් දිනය පැවැත්වුණේ. ඉතින් මට හැකියාව ලැබුණා මිස්ටීන් ටුවරිසම් යුනිවර්ස් කියන ටයිටල් එක ලංකාවට අරගෙන එන්න. ඉතින් රටවල් 20කට අධික ප්‍රමාණයක් මේ තරඟය සඳහා සහභාගී වුණා. ඒකෙදි තරඟකාරියන් 20කට අධික ප්‍රමාණයක් මේ තරඟයට සහභාගී වුණා. ඉතින් ඒ රටවල් 24 මට අවස්ථාව හම්බ වෙනවා වින කියන පළවෙනි ටයිටල් එක ලංකාවට අරගෙන එන්න. ඉතින් මට හිතනවා මේ වගේ හිරලක් අරන් එන්න ලැබිච්ච එක ගැන මට ලොකු වාසනාවක් වගේම ආඩම්බරයක් තියෙනවා. මින් ඉදිරියට බලාපොරොත්තු වෙන මොකක්ද? ඇත්තටම නිරූපණ ශාස්ත්‍රයේ ලොකු ඉදිරි ගමනක් යන වගේම සංචාර කර්මාන්තය වෙනුවෙන් ලංකාවට ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.